ගලන පටන් ගත්තට පස්සේ ආයේක අන්තිම වතුර බිඳුව හිඳනකම්ම බින්දුතනේ ඒ ගඟ ගලනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා ඔබ යම පටන් ගත්තා නම් මොකද ඔය ජෙනරේටරේ කියලා කියන්නේ යන්ත්‍රයක්. නමුත් ඒක පූජා කරේ සම්බුද්ධ ශාසනයට නම් පින්වතනේ. ඔබ ජෙනරේටරය ස්ටාර්ට් කරගත්තා. පින් ජෙනරේටරය. දැන් ඒක පාවිච්චි කරන වාරයක් වාරයක් ගානේ. එයින් නැගෙන අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තිය. ඒ පිටිසට. ඒ අය දැනුවත් නැතුව හෝ ඇතුව හෝ වේවා. ඒ අය කරා ඇදී වෙනවා. ඒගොල්ලෝ පුණ්‍ය අනුමෝදනාව කරන වෙලාවක පින්වතනේ. අනුමෝදන් වෙන වෙලාවක ඒ පුණ්‍ය ශක්තිය එයාට ඇදී ඇවිල්ලා. එයාගේ යහපත සැලසෙනවා ඒක. ඉතින් හැම වෙලාවකම පින් සිද්ධ වෙන්නේ අන්නේ විදිහට. ඔබ හිතන්න ඔබ පීරිසි කෝපය පූජා කරා කියලා ස්වාමීන් වහන්සේට පැන්වලද? ඔබ හිතන්න ඕක එකපාරක් පාවිච්චි කරලා අයින් කරනවා කියලා නෙමෙයි. එහෙමද? නැහැනේ. ඔය පැන් කෝප්පේ පැන් වළඳන වාරයක් වාරයක් ගන්න. සමහර ඔබ පූජා කරපු දවසේ එක වතාවක් ස්වාමීන් වහන්සේලා සීල දෙනා ඉඳගෙන වළඳනවා. අපි දුමු පැන් කෝප්ප 100ක් පූජා කරා. ස්වාමීන් වහන්සේලා 100ක් වැඩ ඉඳගෙන ඒ පැන් කෝප්පෙන් පැන් වළඳුවා. අනේ සාදු සාදු කියලා බින ඔබේ හිතේ සාදුකාරයෙක් ඇද්ද ඔබේ පින් අනුමෝදන් කරා. එතනින් පස්සේ ඔබ ආරාමයට ආවෙත් නැහැ. හැබැයි ඒ පැන් කෝප්පේ ආ එතනින් පස්සේ පාවිච්චි කරන්නේ නැද්ද? එදායින් පස්සේ ඒ පැන් කෝප්පේ කැඩලා විනාශ වෙලා යන කම්පේ ගොඩන හැමදාමත් ඒකෙන් ස්වාමීන් වහන්සේලා පැන් වළඳනවා. දැන් ඒ වළඳන වාරයක් වාරයක් ගන්න පින්වතුනි. ඔබට පින් රැස් වෙනවද නැද්ද? ඒකාන්තයි. ඊට පස්සේ ඔබ හිතමු පින් දෙන ඒ පැන් කෝප්ප අපි පාවිච්චි කරන මොකක්ද විශේෂ වැඩසටහනකට. පිටිනොත් ස්වාමීන් වහන්සේලා වඩිනවා. නැත්නම් වෙනත් පන්සලක අවශ්‍යතාවයකට අපි පැන් කෝප්ප උන්වහන්සේලාට ලබා දෙනවා. ඒ එතන ඒ පන්සලේ විශේෂ වැඩසටහනකට. ආගමික වැඩසටහනකට. ඒකිනුත් පින් නැගෙනවා. සමාහටේ දානෙ දෙන වෙලාවේ පින්වතුනි දෙවි දේවතාවුන් වහන්සේලා ඇවිල්ලා ඒ දන් පින් වලට අනුමෝදන් වෙනවා. සාදුකාර දෙනවා. කළ ඒ අධිෂ්ඨානයක් ගන්නවා. අනේ මේවට සාදුකාරයකින් හෝ වේවා. වැලිකැටේක තරමකින් හෝ වේවා. උදව් කරු පදව් කරපු කෙනෙක් ඉන්නවනේ. ඒ හැමෝටම මේ පින් අනුමෝදන් වෙත්වා කියලා. දැන් ওই පින් අනුමෝදන් කරන හිතක් හිතක් ගානේ පින්වතුනි එන්නේ නැගෙන පින කොහෙටද යන්නේ? අර පැන්කෝපි පූජා කරපු තැනට. අන්නේ කැපින ඒවට පුණ්‍ය ගංගා කුසල ගංගා කියලා කියන්නේ. ඒක කෙලවරක් නෑ ඒවල පින්. ජෙනරේටරයක් වගේ ස්ටාර්ට් කරගන්න විතරයි දෙන්නේ. ස්ටාර්ට් කරාට පස්සේ ආයෙ බලන් ඉඳි පින් එනවා. ඒක පින් ජෙනරේටින් මැෂින් එකක්. අන්න එහෙම තමයි සම්බුද්ධ ශාසනයේ යමක්. ඔබ කාලේ හෝ වේවා, ශ්‍රමේ හෝ වේවා, මුදල් හෝ වේවා, ඔය එකක්වත් නැතුව පින් උදේ ඔබ හිතින් සාදුකාරයක් දුන්නා. ඔය හැම දෙයකින් පින් සිද්ධ වෙනුන නායක ඔය ආකාරයට. ඉතින් ඒකයි කියන්නේ ආදර්ශවත් වෙන්න. මේ කියන්නේ පින් දෙන්නේ ඔබට පින් රැස් කරගන්න පුළුවන් ආදර්ශවත් වෙලා බොහොම පහසුවෙන්.